වගේම දන්නවා දැන් අපි තේරුම් කමිටුවේ ඉන්නේ විශේෂයෙන්ම ව්‍යාපාර වලට සම්බන්ධ ව්‍යාපාර වලට වැඩි වන්දුවක් තියෙන කණ්ඩායම. ඉෂාකරු ඇමතුතුමනි ඔබතුමාගේ සත්භාවයෙන් රන් යන රටසහ ක්‍රීඩාවට කරන ප්‍රායෝගික වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ නැහැ ඒ තුලින් දේශපාලනීකරණය වීම තුල. ඉෂා බිම ඉදන් උඩට ගත්තත් ඕක තියෙ. අපි තව නාමල් රාජපක්ෂ තරුණ ක්‍රීඩා ඇමතිවරයාගේ මේ වෙන්නේ නැහැ ඒක. ඉෂා මම ඔබතුමාට අනතුරක් විදියට අඟවනවා ඔබේ ඒ බලාපොරොත්තු සඵල කරගන්න බෑ මේ තුල තිබෙන නිලධාරි උදාහරණයක් ගත්තොත් දැන් ක්‍රිකට් ක්‍රීඩාව දැන් විනාශම වෙලා තියෙන්නේ ඉන්නකෝ කරු කතානායක අපට ඉන්න ප්‍රශ්නේ තමයි අහන්නේ ප්‍රශ්නේ අහන විදිය ඉන්න පොඩ්ඩක් අහන්න කලබල වෙන්න එපා දැන් ඔබතුමාත් මේ ස්ථාරණිය කරලා දාලා විනාශ කරලා ඔබතුමා නිකන් පච වෙන්න බෑ කරු කතානායක පොඩ්ඩක් ඉන්න අහන්න අහන්න යන්න පොඩ්ඩක් ඉන්න ප්‍රශ්නේ අහනක හැම වෙලාවෙම කලබල වෙන්න ඔබතුමා එතකොට මේ හැමදාම කලබල කරලා අපේ ප්‍රශ්නෙත් පිට යව ඔබතුමා දැන් මම දන්නේ නැහැ මන්දල ඔව් ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා දන්නවද ඉෂා කරු ඇමතිතුමනේ අපේ ඔබතුමාගෙන් අහන්නේ දැන් මේ ඔබතුමා නැදුනවත්ව නොදුනවත්ව තියලා තියෙන මේ තනතුරු නිසා තමයි අද ක්‍රිකට් ක්‍රීඩාවත් වලපල්ලට කියලා තියෙන්නේ ඒවා අයින් කළා දාලා නිවැරදි කරලා ඔබේ බලාපොරොත්තු සිද්ධ කරන්න තැනට යන්න පුළුවන්ද ඔබට ගරු කතානායකතුමනි මෙතුමා පොඩක් පටලවගෙන මොකද මේ ක්‍රීඩා සභාවයි ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ දෙකක් ක්‍රීඩා සභාව ගරු මණ්ඩලතුමනි ක්‍රියාත්මක වෙන්නේ ක්‍රීඩා මාත්‍යංශය යටතේ ඒක අමාත්‍යවරයා විසින් පත් කරන ලද කාර්යභාරයක් එක්ක අමාත්‍යවරයාට උපදෙස් දෙන්න පත් කරන කමිටුවක්. ඉතින් ඒ අනුව මේ වෙනකොටත් ක්‍රීඩා සභාව ඉතාමත් සාර්ථකව ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් මෙතුමා ක්‍රීඩාවත් එක්ක සම්බන්ධයක් නැතිනේ එතුමා ඒ පිළිබඳ අවබෝධයක් නැතුව ඇති. මොකද ගරු කතානායකතුමනි ක්‍රීඩාව කියන්නේ මේ ටීවී එකේ දකින්න Facebook එකේ දකින්නවත් දෙ නෙවෙයි ගරු මණ්ඩලතුමනි ක්‍රීඩාව කියන්නේ වැඩපිළිවෙලක් එක්ක දුක්ඛාලන සලස්මක් එක්ක යන්න ඕනේ පුහුණු කරුවක ඉඳන් කලමනාකරුවක ඉඳන් පුහුණු කරන ක්‍රීඩකයා දක්වා ඒ අවශ්‍ය පුහුණු වීම කටයුතු තමයි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. මොකද ඔබතුමාලට පුරුදු පිට නිසා ක්‍රීඩා මණ්ඩප දකලානේ. ක්‍රීඩා මණ්ඩප හැදුවට ගරු මණ්ඩමනේ ක්‍රීඩකයා හැදෙන්නේ නැහැ. ඒ සඳහා ක්‍රීඩකයා හදන්න ඕනේ. පුහුණු කරුවා හදන්න ඕනේ. කලමනාකරුවා හදන්න ඕනේ. ඉතින් මේවා හදනකොට ගරු කතානායකතුමනි මේවා තේරෙන්නේ නැති අයට මේක දැක්කම මෙතන මේ ලොකු පෙවිලියනක් හැදුවා මේක තමයි ක්‍රීඩාව කියලා. ක්‍රීඩා සංගමයේ වගකීම පෙවිලියන හදන එක නෙවෙයි. ක්‍රීඩා සංගමයේ වගකීම ක්‍රීඩකයා හදන එක. ඒක ඔබතුමා කතා කරා ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන. ක්‍රිකට් පාලක මණ්ඩලයේ නාමල් රාජපක්ෂ පත් කරපු එක නෙවෙයි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ මැතිව ඡන් දෙකෙන් තේරිපත් වෙච්ච කණ්ඩායමක්. ඒකේ ඉන්නේ ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ පත් වෙච්ච අයමයි තාම ඉන්නේ මේ. අපේ ආණ්ඩුවෙන් දාපු අය නෙවෙයි. ඒ වගේම තමයි ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ ක්‍රිකට් පාලක මණ්ඩල අතුරු කමිටුවක් දැම්ම කරු කතානායකතුමනි. අතුරු කමිටුව දාලා ක්‍රිකට් බෝඩ් එක අවසාන අහෝසි වෙන්න ගියා. ඒක අයින් කළා මැතිවරණය තිබ්බා. හිටපු පුහුණු කරුවා සැක් කරා. ඩොලර් මිලියක වන්දියක් කියලා නඩුවක් දාලා තියෙනවා. ඉතින් මේවා පිළිබඳව කරු මණ්ඩලතුමනි අපි වෙනම අවස්ථාවක කතා කරමු. හැබැයි පැහැදිලිව කරු කතානායකතුමනි වගකීම්කින් කියනවා මේ රටේ ක්‍රීඩකයා සහ ක්‍රීඩාව දියුණු කරන්න දුක්ඛාන සලස්මක් තියෙනවා. කෙටි සහ මධ්‍යකාලීන ප්‍රතිඵල අපිට තියෙනවා. අපි පැහැදිලිව ජාත්‍යන්තර ජයග්‍රහණ වලට යන්න පුළුවන් ක්‍රීඩකයෝ හදන සලස්මී අපි ක්‍රියාත්මක වෙනවා. Breaking.lk